අපේ දෙවැනි පාඩම වෙන්නේ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද සහ ඒ ආශ්‍රිතව සාකච්ඡා කරන්න තියෙනවා අපිට මෙහෙයුම් පද්ධති සහ ඒ මෙහෙයුම් පද්ධති වර්ග ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න තියෙනවා අපි ඒ ටික සාකච්ඡා කරමු ඒ වගේම තමයි මම වෙනද වගේ මතක් කරන්නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් මම YouTube channel එකට දානවා. එතකොට YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හැමදාමත් එන videos බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ videos share කරන්න. ඒගොල්ලෝ සමහර වෙලාවට IT ගොඩක් පැත්තවල කෙරෙන්නේ නැහැ කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේක දෙන්න, ඔයගොල්ලන්ගේ ස්කෝලේ නොවන යාළුවන්ටත් දෙන්න. ඒ හැමෝටම මේක බලන්න දෙන්න. එතකොට දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට signal issues හින්දා disconnect වෙන්න පුළුවන් class එකෙන්. डिस्कनेक्ट වුණොත් ආපහු ඒ link එකෙන්ම join වෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ link එකෙන්ම ඔයගොල්ලෝ join වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක වීඩියෝ එක දැම්මට පස්සේ ඒකත් ඔයගොල්ලන්ට නැවත සැරයක් අරන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට දාලා තිබුණා paper එකක්. කවුද මේ paper එක කරපු නැති අය ඉන්නේ. මට කීප දෙනෙක් නම් කරලා ලකුණු ගන්නත් කියලා තිබුණා. paper එක නොකරපු අය කවුද ඉන්නේ? ඒකලයි link එකට ගිහිල්ලා paper එක හරියම ලේසියෙන් කරන්න පුළුවන්. ඒ පේපර් එක කරන්න. මොකද හේතුව අපිට දැන් ඔන්ලයින් එක්සෑම් තමයි දිගටම තියන්න වෙන්නේ. එතකොට ඔන්ලයින් එක්සෑම් පේපරේ ආවනේ. ආහා පේපරේ ආවා හැමෝටම ආවා. ගෲප් එකේ තමයි දාලා තිබුණේ. මම ආයෙත් සරක් link එක දාන්නම් එහෙනම්. හොඳ? ආයෙත් සරක් link එක දාන්නම්. එතකොට ඔයගොල්ලෝ ඒක බලලා කරන්න. එතකොට ලබන මාසේ නැවත එක්සෑම් එකක් අපි තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්සෑම් එකේදී ඔගොල්ලෝ හරියටම කරන්න මොකද මම මේක නිකන් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න ටෙස්ට් එකක් විදියට තමයි දැම්මේ. හොඳයි. අපි ඊළඟට යනවා ලෙසන් එකට. මතක නම් ඔයගොල්ලන්ට අපි පළවෙනි පාඩමේ සාකච්ඡා කළා පරිගණකයේ මූලික කරුණු ටික. ඊළඟට පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද? මේ මෙහෙයුම් පද්ධතිය කොහොමද හැසිරෙන්නේ? මොන වගේ මෙහෙයුම් පද්ධතියද අපිට තියෙන්නේ කියලා. ඊට කලින් මම චුට්ටක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ මෙහෙයුම් පද්ධතිය කියන තැනට අපි ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳයි. මේ බලන්නකෝ. අපි දන්නවා පරිගණකයක් තුළ සාමාන්‍යයෙන් තියෙන මොනවද? පරිගණකයේ විභාග තියෙනවා. අපි කියනවා හාඩ්වෙයා කියලා කොටසක් තියෙනවා. පරිගණකයේ තියෙන දෘඩාංග. මේ බලන්නකෝ. අපිට පරිගණකයක්. එහෙම නැත්නම් කම්පියුටර් එකක් අපි කියනවා පරිගණකයක් ගත්තහම මෙන්න මේ පරිගණකයේ තිබුණා එක කොටස් පරිගණකයේ කොටස් තිබුණා කොඩමද අපිට ස්පර්ශ කරලා අඳුන ගන්න පුළුවන් අපි කල්ලලා බලලා අඳුන ගන්න පුළුවන් කොටස් තිබුණා පැහැදිලිද හරි ඒ අල්ලලා බලලා අඳුන ගන්න පුළුවන් කොටස් වලට අපි විශේෂ නමක් කිව්වා කාට හරි මතකද ඒක කීබෝඩ් එක ගත්තහම අපිට ස්පර්ශ කරලා හඳුන ගන්න පුළුවන්. මවුස් එකක් ගත්තහම ඒක ස්පර්ශ කරලා හඳුන ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලට අපි විශේෂ නමක් කිව්වා. මතකද? දෘඩාංග කියලා කිව්වා නේද? හાર્ඩ්වෙයා කියලා කිව්වා. ඒතර පරිගණක වල එක කොටසක් තමයි පුතේ අපි මේ කතා කරන හાર્ඩ්වෙයා. මේ වගේ විශේෂ ලක්ෂණ මොකද්ද? මේවා ස්පර්ශ කරලා හඳුන ගන්න පුළුවන්. අපි මේවට කියනවා දෘඩාංග කියලා. දෘඩාංග කියලා කියනවා. එතකොට මේ ස්පර්ශ කරන හඳුනා ගන්න නොහැකි කොටසකුත් තියෙනවා ස්පර්ශ කරන හඳුනා ගන්න නොහැකි කොටස් දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ පරිගණකයේ හරි ඔයගොල්ලන්ගේ තියෙන ෆෝන් එකේ හරි තිරේ මේ අපි කරන ක්ලාස් එක පේනවා හැබැයි ක්ලාස් එක අල්ලන්න පුළුවන්ද තිරේ ගලවලා අල්ලන්න පුළුවන්ද එහෙම කරන්න බෑ අපි අන්නේ ඒවට කියනවා ස්පර්ශ කරන්න බැරි කොටස් හරි අපි ඒවට කියනවා මෘදුකාංග කියලා එහෙම නැත්නම් අපි ඒවට කියනවා සොෆ්ට්වෙයා කියලා software. එහෙම නැත්නම් ඒවට කියනවා මෘදුකාංග. එතකොට මෘදුකාංග තියෙනවා අපිට දෘඩාංග තියෙනවා. මෙන්න මේ වර්ග දෙකේම කොටස් තමයි අපි පරිගණකයක් විදිහට හඳුනා ගන්න. පයිතනෙ පැහැදිලි ඇති. එතකොට පුතේ මෙන්න මේ මෘදුකාංග වල කොටස් තියෙනවා කිහිපයක්. අපි මේක ඉගෙන ගන්නවා. එක කොටසක් මෙහෙයු මෘදුකාංග. එතකොට තව දැන් අපි කිව්වොත්
සිස්ටම් සොෆ්ට්වෙයා කියලා කියනවා සිස්ටම් සොෆ්ට්වෙයා කියලා කියනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියලා කියනවා එතකොට සිස්ටම් සොෆ්ට්වෙයා කියලා කිව්වේ පැහැය මුදුකාංග පද්ධති මුදුකාංග ඊට පස්සේ අපිට තියෙනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා right යද මුදුකාංග කියලා කොටසක් තියෙනවා මේකෙ මෙන්න මේ සිස්ටම් සොෆ්ට්වෙයා එහෙම නැත්නම් පද්ධති මුදුකාංග කියන කොටස පද්ධති මුදුකාංග කියන කොටසට අයිති වෙන තව කොටසක් තියෙනවා ඒ තමයි ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් අපි මේකට කියනවා මෙහෙයුම් පද්ධති කියලා මෙහෙයුම් පද්ධති මෙන්න මේක ගැන තමයි අපි අද දවසේ ඉගෙන ගන්න යන්නේ එතකොට මම මේ පොඩි පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට කරේ මේක අපිට කොයි හරියට පරිගණක විද්‍යාවේදී අහුවෙන්නේ කියලා පරිගණකය කියනකොට අපි කියනවා ඍජුාංග සහ මුදුකාංග වලින් තමයි සම්බන්ධ වෙන්නේ එතකොට මේ මුදුකාංග වල පද්ධති මුදුකාංග සර් හිමින් සරේ නැන්නේ හිමින් සරේ නැහැ දැන් හරියට පුතේ සර් හිමින් නැහැන්නේ දැන් කොහමද සර් කඩි කඩි දැන් පැහැදිලිද ඔස සර් පැහැදිලිද පුතේ පරිගණකවල පද්ධති මුදුකාංග කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ පද්ධති මුදුකාංග වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ පරිගණකය පාලනය කරන්න. පරිගණකය ඔන් කරන්න, ඕෆ් කරන්න, පරිගණකයෙන් අපි මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධ කරන්න, ඒකේ මුද්‍රිත පිටපත් ලබා ගන්න. මෙන්න මේ වගේ කාර්යයන් කරන්න පරිගණකය පාලනය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පද්ධති මුදුකාංග වල. ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධති කියලා තවත් මුදුකාංග වර්ගයක් තියෙනවා. ඒතර මේ මෙහෙයුම් පද්ධතියකින් තමයි සම්පූර්ණ පරිගණකය පාලනය කිරීමක් කරන්නේ. ඒතර මේ මෙහෙයුම් පද්ධතියක් නැතුව අපිට පරිගණකය ක්‍රියාත්මක කරවන්න බෑ. අනිවාර්යයෙන්ම මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ. ඒතර මේ මෙහෙයුම් පද්ධතිය හරහා තමයි අපි පරිගණකයත් එක්ක වැඩ කරන්නේ නේද? දැන් මේක මීට වඩා ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මේ මෙහෙයුම් පද්ධතියකට මම උදාහරණයක් කිව්වොත්. මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් කිව්වොත් බොහොම ජනප්‍රිය ලංකාවේ මේ වෙනකොට මොනවද? Windows කියන මෙහෙයුම් පද්ධතිය. නේද? ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ලාට ඔයගොල්ලෝ ගෙදර තියෙන පරිගණකයේ ඇති සමහර පරිගණක විද්‍යාගාරයේදී දැකලා ඇති Windows කියන මෙහෙයුම් පද්ධතිය. එතන මෙන්න මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරලා තමයි අපි පරිගණකයත් එක්ක ගණතුණු කරන්නේ. එතන මේ දෘඩාංග වලට එහෙම නැත්නම් මේ පරිගණකයේ තියෙන දෘඩ කොටස් ක්‍රියාත්මක වෙන්න ඒගොල්ලන්ට යම්සි විධානයක් දෙන්න ඕන. අනකිරීමක් කරන්න ඕන. එතන මේ අනකිරීම කරන්න සාමාන්‍යයෙන් මිනිස්සුන් භාවිතා කරන භාෂාව මේ දෘඩ කොටස් වලට තේරෙන්නේ නැහැ පුතේ. ඒ හින්දා මේකට අතරමැදියෙක් අවශ්‍ය වෙනවා. අතරමැදියෙක් අවශ්‍ය වෙනවා. එතන අපි මේ භාවිතා කරන භාෂාව ඒවා පරිගණකයට තේරෙන භාෂාවක් බවට පත් කරන්න ඉන්න එකම කෙනා කවුද? මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. අන්න මේ මෙහෙයුම් පද්ධතිය ගැන තමයි අද දවසේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති එක. හොඳයි. අපි යමු නෝට් එකට නැවත. මෙහෙයුම් පද්ධතිය. එතකොට මේ පරිගණකයත් එක්ක ගණන් කරන මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යයි කියලා කිව්වා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය යන මුදුකාංගයක අපි ඒ කොටස කතා කළා. එතකොට මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? මුදුකාංගයක්. හොඳයි. මෙහෙයුම් පද්ධතිය කියන්නේ මුදුකාංගයක්. එතකොට පරිගණකයේ විවිධ කාර්යයන් පිටකර ගැනීම සඳහා මෙම මුදුකාංගය අත්‍යවශ්‍යයි. මෙමගින් ත්‍රිඩාංග සහ මුදුකාංග පාලනය කරයි අපි ඒක කතා කළා නේද ත්‍රිඩාංග සහ මුදුකාංග මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය මගින් පාලනය කරනවායි කියලා කියනවා එතකොට මේ පාලනය කරන්න
අතුරු මුහුණක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට මුණ ගැහෙන්න, ඒ කියන්නේ අපිට මේ පරිගණකය ක්‍රියාත්මක කරවන්න අපි කියනවා user interface එකක් කියලා. අතුරු මුහුණක්. ඒකත් එක්ක තමයි මේ පරිගණකය ක්‍රියාත්මක කරන කෙනෙක්ට පුද්ගලයෙක්ට මේ පරිගණකය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සෑම මෙහෙයුම් පද්ධතියකටම කුමන හෝ අතුරු මුහුණක් එහෙම නැත්නම් user interface එකක් තිබිය යුතු වෙනවා. එතකොට මේ user interface එක හරහා තමයි අපි ඒ උපාංගය ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට බලන්න ඔයගොල්ලන්ගේ mobile phone එක තියෙනවා නේද? ජංගම දුරකථනය තියෙනවා. මේ ජංගම දුරකථනය අපි on කරලා එක්තරා අවස්ථාවකට එනකන් අපිට මේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවන්න බෑ. يعني phone වෙලා ඉවර වෙනකන් ක්‍රියාත්මක කරවන්න බෑ. ඒ වගේම තමයි පරිගණකය. on වෙලා එක්තරා අවස්ථාවකට එනකන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ අවස්ථාවට ආවට පස්සේ භාවිතා කරන කෙනාට ඒකේ තියෙන විවිධ දේවල් කරන්න පුංචි අතුරු මුහුණක් ලැබලා දෙනවා. නේද? එතකොට අපි දැන් පරිගණකේ නම් ඒකට කියන ඩෙස්ක්ටොප් එකක් ලැබෙනවා කියල. හරි? එතකොට වෙනත් උපාංගවලත් ඒ වගේ අතුරු මුහුණක් තියෙන දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ටෙලිවිෂන් එක රූපවාහිනී යන්ත්‍රයත් ඔන් කරපු ගමන් මොකද වෙන්නේ? ඒක ඔන් වෙනකම් පුංචි වෙලාවක් අරගෙන ඔන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට channel මාරු කරන්න පුළුවන්. නේද? ඒකේ වොලියුම් වැඩි කරන්න පුළුවන්. ඒ වගේ අතුරු මුහුණක් ඒකේ තියෙනවා නේද? channel වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ හැම උපාංගයකම පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් වගේ පද්ධතියක් තියෙනවා. ඒකෙන් මොකද කරන්නේ? පරිශීලකයට භාවිතා කරන්න පරිශීලක අතුරු මුහුණක් එහෙම නැත්නම් user interface එකක් ලැබෙනවා. එතකොට හැම මෙහෙයුම් පද්ධතියක මේක තිබිය යුතු වෙනවා. එතකොට මෙන්න මේ මධ්‍යසැකසුම් මේකකේ ක්‍රියාවලේ කාර්ය පාලනය කරන්න වැදගත් වෙනවා මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. එතන මධ්‍යසැකසුම් මේකකට සකස් කරන්න අවශ්‍ය දත්ත ලබලා දෙන්න, ඒවා පසු ගන්න, එතකොට අවශ්‍ය උපදෙස් ලබලා දෙන්න, ඒ දේවල් පිළිවෙලට සිද්ධ කරන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය මත. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියෙන් අපිට අවකාශ සලස්සලා දෙනවා මෙන්න මේ අපේ පරිගණකයේ තියෙන මතකය, එහෙම නැත්නම් මෙමරි එක හසුරවන්න. මෙමරි එක හසුරවන්න. ඒ කියන්නේ මොන වගේ මෙමරි දැන් අපි random access memory පාවිච්චි කරනවානේ. සසම්භාවි ප්‍රවේශ මතකය පාවිච්චි කරනවා. මේ වගේ මතකයන් වල ඊට පස්සේ cache memory කියලා එකක් තියෙනවා. register කියලා කියන එකක් තියෙනවා. අපි ඒව කලින් ඉගෙන ගත්තා. එතන මෙන්න මේ memory වල මොන වගේ මතකයක්ද තියාගන්නේ? කොයි වෙලාවෙද මේක නිදහස් කරන්නේ? මෙන්න මේ වගේ කාර්යයන් කරන්නත් උදව් වෙන්නේ කවුද? මේ කියන්නා වූ මෙහෙයුම් පද්ධතිය. ඊළඟට ආචයන උපාංග එහෙම නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් වලට අදාළ ක්‍රියාපාලනය කරනවා. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් අපිට මෙහෙයුම් පද්ධතියක් සාපනය කරාට පස්සේ ඒ ආචයන උපාංග වල එක එක තැන් වලට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි පරිගණකයට කියලා පරිගණකයේ C drive එකට D drive එකට ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. එතකොට මෙහෙයුම් පද්ධතියක් නැත්නම් අපිට ස්ටෝරේජ් ඩිවයිසස් එහෙම නැත්නම් ආචයන උපාංග වල දත්ත තැම්පත් කරන්න හෝ ඒවා භාවිතා කරන්න හැකියාවක් නැහැ. ගොනු සහ ගොනු බහාලුම් නිසලස් සැකසීමට කටයුතු කරයි. ගොනු කියලා කියන්නේ මේ පරිගණකයේ තියෙන ෆයිල්ස් කියන එකට. එහෙම කිව්වොත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙයි. බහාලුම් කියලා කියන්නේ ෆෝල්ඩර්ස් කියන එකට. ෆෝල්ඩර්ස් කියන එක. හරි? මම පොඩක් පෙන්නන්නම් ඒ බහාලුම් සහ ගොනු කියන්නේ මොනවද කියලා. අපි ගත්තොත් මෙතන මෙහෙම. මෙතනදී දැන් මේ තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් එක. මේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ වගේ මේ තියෙන ෆයිල් එකක්. මේ ෆයිල් එකකට නැත්නම් ගොනුවක්. ගොනුවකට ගොනු දිගුවක් තියෙනවා. අපි ඒවා ඉගෙන ගන්නවා. ගොනුවකට දිගුවක් තියෙන මේ ගොනුවක්. ඊට පස්සේ අපි බහාලුමක් කියලා කියන්නේ මෙන්න මේවා එකට. අපි කියනවා ෆෝල්ඩර් එකක් කියලා. එතකොට මෙන්න මේවා අපිට පරිගණකයේ ඇතුළට ගිහිල්ලා පුතේ. ඉස්සෙ කැඩි කැඩි නෙටි. ඔ පුතේ කැඩි කැඩි ඇහෙන්නේ සිග්නල් ඩ්‍රොප් වෙන හින්දා. පැහැදිලිද? සිග්නල් ඩ්‍රොප් වෙන හින්දා තමයි කැඩි කැඩි ඇහෙන්නේ. ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මම මේක YouTube දැම්මම ඔයගොල්ලෝ නැවත බලන්න. මොකද අපිට වෙන විසඳුමක් නැහැ පුතේ ඒකට. පැහැදිලිද? එතකොට ඔයා අපහු YouTube එකනොත් මේක බලන්න. එතකොට නැවත ඔයාට මේක ගන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේ පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් අපිට මේ වගේ පහසුකම් සලසලා තියෙනවා. මේ පෙන්වන්නේ අපේ දෘඩ තැටිය. එහෙම නැත්නම් hard disk එක. මේ hard disk එකේ අපිට විවිධ බහාලුම් මේ විදිහට සකස් කරන්න, ඒ වගේම තමයි විවිධ ගොනු මේ විදිහට සකස් කරන්න. මම කියපු දේ ඔයාලට පැහැදිලිද පුතා? ඈ? හෑලෝ සර්. ඒක තමයි.
ඔයා ඉන්න තැන අනුව සිග්නල් වෙනස් වීම අනුව පැහැදිලි නැති වෙන්න පුළුවන්. වෙන්න ඕන මොකද්ද? ඔයා මේ 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 තියෙන වීඩියෝ එක නැවත ඔයා YouTube එකෙන් බලන්න. ඒතර YouTube එකෙන් බලනකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලෝ හැමෝටම හොඳට පැහැදිලිව ඒක අහන්න පුළුවන්. දැන් මට ඔයාට පැහැදිලි නැහැ කියලා ඒකට විකල්පයක් දෙන්න වෙන විදිහක් නැහැ. මොකද මට ඔයාගේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වෙලාවේ සිග්නල් හදන්න බැහැනේ පුතේ. පැහැදිලිද? ඒකෙන් හින්දා ක්ලාස් එකේ ඉන්න ඇහෙන තරමට අහගන්න. හැබැයි ඔයගොල්ලන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මේක නැවත වීඩියෝ එකක් විදියට බලන්න පුළුවන් හින්දා. ඒතර වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙසේජ් කරන්න පුළුවන් මගේ පර්සනල් නම්බර් එකට. ඊට පස්සේ මම ඒව ඊළඟ සතියේ කතා කරනවා. එතකොට මේ විදියට තමයි මේ ක්ලාස් එක යන්න වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔය ගැටලුව වෙනත් පන්තිවලදී තේනවනේ. හැබැයි වෙනත් පන්තිවලදී සමහර විට ඔයගොල්ලන්ට YouTube වීඩියෝ එකක් නැති වෙන්න පුළුවන්. එතනදී ඔයගොල්ලෝ කොහොම හරි ඒක අහගන්න ඕනේ. හැබැයි මෙතනදී මම YouTube වීඩියෝ එකකුත් දෙනවා ඔයගොල්ලන්ට. පැහැදිලිද? එහෙනම් ඒ විදියට වැඩේ කරන්න. හොඳයි. එතකොට ගොනු සහ බහාලුන් ගැන කතා කළේ මෙන්න මේ වගේ ගොනු සහ බහාලුන් අපිට සකස් කරන්න අවස්ථාව ලැබලා දෙනවා. මොකෙන්ද? මෙන්න මේ අපි කියන මෙහෙයුම් පද්ධතිය හරහා. ඒ වගේම තමයි පරිශීලක ගිනුම්. ඊට පස්සේ මේ පරිශීලක ගිනුම් වලට අවශ්‍ය මුරපද එහෙම නැත්නම් පාස්වර්ඩ් සකස් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන මෙහෙයුම් පද්ධතියේ තියෙන විවිධ කවුද ඒ කැඩි කැඩි එහෙන කෙනා මට නම කියන්න. නම කියන පුතේ. කාටද කැඩි කැඩි එහෙන්නේ? සසලින්දියම් පුතේ නේද? කාටද ඇහෙන්නේ නැත්තේ? මට කියන්නකෝ නම ඔයාගේ. ඔය ඇහෙන්නේ නැති කෙනාට නමක් නැද්ද? ඔව් පැතුම් ඔයාලට මාව ඇහෙනවනේ දැන් හොඳයි හැමෝටම කියන්න පුතේ මේක ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න වීඩියෝ එක දැම්මට පස්සේ වීඩියෝ එක බලන්න මම හිතන්නේ පැතුම් කියන මේ අපේ දරුවා ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න නැතුව ඇති මේ වීඩියෝ එකේ කිසිම ගැටලුවක් නැහැ ඇහෙනව හොඳට ඉතින් ඒ විකල්පය භාවිත කරන්න නිතර නිතර ඔබ කවුද මේ සර් විතර හොඳට ඇහෙනවද සර් නෑ නෑ කවුද මේ ඇහෙන්නේ නැහැ කියලා කෙනා මට පොඩ්ඩක් කියන්නකෝ ඇහෙන්නේ නැති කෙනා කවුද තකාල උත්තර දෙන්න අපිට පෑයයි තියෙන්නේ මේ අනිත් ළමයින්ගේ කාලය ඔය ගන්න කොහෙද ඇහෙන්නේ නැති කෙනාත් නැහැ කවුද ඇහෙන්නේ නැති කෙනා? මේක දෙමව්පියෝ හරි තේරුම් ගන්න පැහැදිලිව මේ වීඩියෝ එක නැවත දානවා මේ මේ සිංහලෙන් කතා කරන එක තේරෙනවද නේද මේ වීඩියෝ එක නැවත දානවා එතනදී බලන්න ඇහෙන්නේ නැහැ කියලා මෙතන කෑ ගහන්න එපා මොකද එතකොට මේ අනිත් ළමයිගේ කාලයයි ඔයගොල්ලෝ ගන්නෙ පැහැදිලිද ඒක
හොඳයි. ඊට පස්සේ අපි මෙහෙයුම් පද්ධති වර්ග කීපයක් ගැන කතා කරමු. මෙහෙයුම් පද්ධති වර්ග. එතකොට මෙන්න මේ මෙහෙයුම් පද්ධති වර්ග ඔබ දන්නේවත් ඇති නොදන්නේවත් ඇති. මේ මෙහෙයුම් පද්ධති වර්ග ගත්තහම මේ මෙහෙයුම් පද්ධති වර්ග ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ. මේ පළවෙනි ආකාරය තමයි අපි කියනවා මේ user interface එක එහෙම නැත්නම් පරිශීලක අතුරුමුහුණක අනුව තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ. එකක් අපි කියනවා විධාන දාම අතුරුමුහුණක් කියලා. ඒ කියන්නේ command line interface කියලා. තවත් එකක් තියෙනවා graphical user interface කියලා. graphical user interface කියලා. right? ඒකට අපි කියනවා විචිත්‍ර පරිශීලක අතුරුමුහුණක් කියලා. මේ දෙකේ ප්‍රධාන වෙනස තමයි අපි ගත්තොත් command line interface. එහෙම නැත්නම් විධාන දාම අතුරුමුහුණත ගත්තොත් ඒකෙදී අපිට icons දකින්න ලැබෙන්නේ නැහැ. icons දකින්න ලැබෙන්නේ නැහැ. ඒකෙදී අපිට දකින්න ලැබෙන්නේ prompt එකක් එනවා. ඒ කියන්නේ අපිට අකුරු type කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ අකුරු type කරාට පස්සේ තමයි ඒකේ අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ MS DOS කියන කොටස. මෙන්න මේ වගේ එකක් පුතේ. දැන් මේකේ අපිට මේක තමයි අපිට තියෙන interface එක. එතකොට මේකේ අපිට මුකුත් icons දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට mouse එකෙන් මේකේ මුකුත් කරන්න බැහැ. mouse එකෙන් මුකුත් කරන්න බැහැ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේකේ command එකක් type කරලා අපිට පුළුවන්කම තියෙනවා විවිධ කාර්යයන් කරගන්න. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ මම ඉන්න බහාලුමේ තියෙන files ටික මට බලා ගන්න අවශ්‍ය නම් මට පුළුවන් මේකේ මෙන්න මේ විදියට command එකක් type කරන්න. මෙන්න command එක type කරාට පස්සේ මෙන්න මේකේ ඇතුලේ තියෙන මේ folders ටික පෙන්නනවා. හොඳයි. අපිට මෙන්න මේ වගේ files වලට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ මට දැන් මේ desktop කියන folder එක ඇතුලට යන්න ඕන නම් බහාලුම ඇතුලට යන්න ඕන නම් ඒත් මම මේකේ type කරන්න ඕනේ මේ වගේ විධානයක්. right? මෙන්න මේ වගේ විධානයක් type කරාට පස්සේ මම ඕන දැන් මම desktop කියන එක ඇතුලට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන desktop කියන එක ඇතුලේ මට desktop එකේ තියෙන files ටික බලා ගන්න ඕන නම් මම මේකෙදි තවත් විධානයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ තියෙන desktop එක ඇතුලේ තියෙන files ටික. පැහැදිලිද පුතේ? ඔන්න ඔය වගේ එකට අපි කියනවා MS DOS. එහෙම නැත්නම් විධාන දාම අතුරුමුහුණත කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ Windows කියන එහෙම නැත්නම් Windows environment එකදී මේ විදිහට අපිට මේ වගේ folders තියෙනවා, icon එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ mouse එකක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ විදිහට double click කරලා අපිට අවශ්‍ය තැනකට යන්න පුළුවන්. ඔන්න ඕක තමයි තියෙන වෙනස මේ විධාන දාම අතුරුමුහුණක්. ඒ කියන්නේ MS DOS සහ Windows වල තියෙන වෙනස. ඊට පස්සේ Windows විතරක් නෙවෙයි මේ වගේ ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා. තව තියෙනවා Apple Incorporation එකෙන් හදලා තියෙන Macintosh කියන Mac OS කියලා කියනවා අපි. ඒ වගේම තමයි Ubuntu කියලා මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. Linux එකේ version එකක් තියෙනවා. Fedora කියලා version එකක් තියෙනවා. මෙන්න මේ වගේ මෙහෙයුම් පද්ධති ගණනාවක් අන්තර්ගත වෙනවා. මේ මෙහෙයුම් පද්ධති අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. විවිධ පරිගණක සඳහා. ඒ විතරක් නෙවෙයි මේ ජංගම දුරකථන ක්‍රියාත්මක වෙන්න විවිධ මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒකට ඒවයි ගත්තොත් අපි Android කියන version එහෙම නැත්නම් Android කියන මෙහෙයුම් පද්ධතිය අපිට ගොඩක් පුරුදු මෙහෙයුම් පද්ධතියක් ගොඩක් mobile phones වල තියෙනවා. ඒ වගේම තමයි අපි කතා කළේ ජංගම දුරකථන වලට මේ වගේ මෙහෙයුම් පද්ධති තියෙනවායි කියන එක ගැන. හොඳයි. එතකොට Windows mobile OS එකක් තියෙනවා. එහෙම නැත්නම් ජංගම දුරකථන වලටත් Windows OS එකක් තියෙනවා. තව BlackBerry, එහෙම නැත්නම් ඊට පස්සේ iOS කියලා මේ වගේ විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති ජංගම දුරකථන වලට හඳුන්වලා දීලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඔගොල්ලන්ට ක්‍රියාකාරකම් කරන්න වැඩපොත නැත්නම් මම ඒ වැඩපොත ඔයගොල්ලන්ට දාන්නම් ඔයගොල්ලන්ගේ group එකට. ඊට පස්සේ මේ වැඩපොතේ තියෙන ක්‍රියාකාරකම් ටික බලලා කරන්න.
එතකොට වැඩපොත පෙන්නන්න නම් මෙන්න මේ විදිහට තමයි වැඩපොත තියෙන්නේ මම මේකේ PDF එක දාන්නම්. එතන මේකේ ප්‍රශ්න ඔයගොල්ලෝ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අවශ්‍ය උත්තර විතරක් ලිව්වනම් ප්‍රමාණවත් වෙනවා. එතන මෙන්න මේ කොටස් ටික ඔයගොල්ලෝ මේ වෙනකොට සම්පූර්ණ කරලා ඇති. මේ පළවෙනි පාඩමට අදාළ දේවල් ටික සම්පූර්ණ කරලා ඇති. ඊළඟට අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස් ටික දෙකේ එක. මෙහෙම පද්ධතියක ඉටු කරන කාර්යයන් අපි ඒවා කතා කළා. ඊට පස්සේ පහත දැක්වෙන මෙහෙයුම් පද්ධතිවල සංකේත හඳුනාගෙන යා කරන්න තියෙන්නේ. අතන මේ සංකේතය ඔයගොල්ලෝ නිකන් ඇඳවත් කමක් නැහැ. ඇඳලා ඒක යා කරන්න දැනට පොත නැති හින්දා. එතකොට මේ පෙන්නලා තියෙන ඔයගොල්ලන්ට Ubuntu මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණක තිරයක් ඒක Windows වලට වඩා ටිකක් වෙනස්. ඒ වගේම තමයි iOS එකක් වෙනස්. අතන මේක iOS එකක් නෙවෙයි Mac OS එකක් තියෙන්නේ. iOS කියන එක අපිට හඳුන්වලා දෙන්නේ පරිගණක වලට නෙවෙයි. ඒක හඳුනලා දෙන්නේ ජංගම දුරකථන වලට. එතකොට මේක iOS නෙවෙයි අතන මේක Mac Macintosh කියන ඔපරේටින් සිස්ටම් එක විය යුතුයි. ඊළඟට මේ තියෙනවා තවත් BlackBerry එකක්. ඒ වගේම තමයි මෙතන තියෙනවා Fedora Linux වර්ගයට අයත් කීපයක් තියෙනවා. එතන මේ Windows 10 වල මෙහෙයුම් පද්ධතිය අපිට දකින්න ලැබෙන තිරය. එතන මේ තියන්නේ Mac ඔපරේටින් සිස්ටම් එකේ තිරය. එතකොට Android මේ තියෙන Android මෙහෙයුම් පද්ධතියක තිරයක්. එතකොට මේ වගේ තිරයන් කීපයක් තියෙනවා. එතකොට මේ ටික ඔයගොල්ලෝ චුට්ටක් බලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට මීට් එකක් අද තියෙන හින්දා දෙමව්පියන්ට මම ක්ලාස් එක අද මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ පැයක් අපි කරනවා. එතකොට අපි එතනින් එහාට ක්‍රියාකාරකම් ටික කතා කරමු. හොඳයි. එහෙමනම් හැමෝටම සුබ දවසක්. අපි මෙතනින් පන්තිය නතර කරමු.